ජීපඒ එකවත් කොහින්ද මොන යනිසිටියකෙන්ද කියන එකවත් ඇත්තරම ලොකු වැදගත්කමක් නෑ මාන්ත්‍රීගෙනගේ මොක්කරි සටිකට ගන්න ඉට පසේ වැඩ යුරෙනවා. ඊට පස්සේ මාස දෙයක් ඉතර ගියන් පසේ මනුස්සේ ආයිත් පත්තරයනවා මට කවුරුත්තු දවකරේ නෑ මේ මේක මගේ ආණ්ඩුවෙන් මට සල්ලි දුන්නෙත් නෑ කියර්ගය එයාගේ තියෙන දුක කියන්න පටන්ගන්න සමාරක් කට්ටි අයිඩියය කරගෙන ඒකෙන් නවපාදන කරන්න හදන අයිඩියක මෙමනි සලොන් අපචුනිටේ ප්‍රඩක්් එකක් හදල මේඩින් ශ්‍රී ලංකගේ ලංකාවිකුණනවාන ඒ ප්‍රඩක්් එක ලොකු තැනකට ගෙනියන්න අමාරුයි. ක්‍රියේටීව් කියන කෑල්ල තියෙනවා ඉට පස්සේ ක්‍රියේටීව් එකට යටටිං වැඩ කරන ඉල්ෙක්ට්‍රොනික් සරි සොෆ්ටර් ඒ වැඩට එක තියෙන ලංකාවේ ආට් අඳින කෙනෙක්ට ඇත්තං 3D නිර්මාණ හදන කෙනෙක්ට හම්බුවෙන අතට හම්බෙන සල්ලි බැලුවොත් එහෙම ඒකයි ඒ වගේ වැඩක් කරන පිටරට කෙනෙක් බලුවම ලොකු වෙන සත්තිය මේ තියෙන ආයතන වලින් විතරක් මේ ලංකාව ගොඩේනවා කියන තැනේ නැතුව තව ආයතන 500,000 කදාගෙන තමයි අපි මේ ගමන යන්න ඕන කියන තැනකට තමයි අපි එන්න ඕන. අද පික්තුලා දන්නේ තවත් සෙනසුරු අතුරුදහම් ප්‍රෝග්‍රමයක් එක්කයි. අද අපිත් එකෙනවා සුවිශේෂී චරිතයක්. අයිතාමත් හරවත් කතාබහකට අපි අද එකතු වෙන්ඩ යන්නේ අපිත් එකින්නවා අද ආචාරය භේෂාන් කුලපාල අයිබෝන් භේෂාන් අයිබන් භේෂාන් කුලපාල කියන්නේ නවත් පාදනය පිළිබඳව ගොඩාක් හැදෑරීම් කරලා තියෙන නවත් පාදනය නැත ඉනිවේෂන් පිළිබඳව ගොඩක් ආයතනත් එක්ක වැඩකරපු පුද්ගලෙක් හැටියට මංහිතන් අද ප්‍රෝග්‍රම්මකේ ගොඩාක් මේ ඉනවේශන් වල තියෙන වැදගත්කම ඇයි සුළු අමති පරිමාණ ව්‍යවසායකෙක්ට හෝ ඕන මායතනයකට මේ නවෝත්පාදනය ඇයි අවශ්‍ය කියන දේ ගැන කතා කරන්න තමයි අපි අද භීෂන්ට කතා කරලා තියෙන ආරාධනා කරලා තියෙන්නේ. භීෂන් මං ආසයි සබ්ජෙක්ට් එකට යන්න කලින් පොඩ්ඩක් කවුද මේ භීෂන් කුලපාල කියන පුද්ගලයා ගැන පොඩ්ඩක් මතක අවදි කරොත්. මම ගියේ මම පාසල් ගියේ ශාන්ත තෝමස් විදුහලට ගල්කිස්සේ. ඊට පස්සේ මගේ පළවෙනි ඩිග්‍රී එකට මම යුනිවර්සිටි ඔෆ් කෙන්ටකි එකට ගියා US වල. ඊට පස්සේ මාස්ටර්ස් එක මම PhD එක කරේ ඇරිසෝනා ස්ටේට් යුනිවර්සිටි එකෙන්. ඊට පස්සේ මම අවුරුදු 10කට ලං වෙන්න කාලයක් ඇමරිකාවේ ඉන්ටෙල් ආයතනයේ වැඩ කරා. එහෙන් දැද්දිත් ගොඩක් හැමදාම වගේ හිතෙන්නේ මේක තමන්ගේ රටත් නෙමෙයි තමන්ගේ දේකුත් නෙමෙයි කියන තැනකින්දගෙන තමයි මං එහි වැඩ කරේ එච්චරකල්. ඊට පස්සේ අපි හිතුවා මේ ලංකාවට ආවොත් තමයි ගොඩක්ම කෙනෙකුට උදව් කරන්න පුළුවන් මට්ටමකට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් මම 2013 ඉඳන් ලංකාවේ ඉන්නේ. දැන් අවුරුදු 10ක් විතර වෙනවා. එතන ඉඳන් අපි ගොඩක්ම අලුත් දේවල් නිර්මාණය කරන්න අලුත් ටෙක්නොලොජිස් බලන්න වේගා ඇතිනත් එක්ක මම කාලයක්ම හිටියා. එතනත් අපි එක විවිධ දේවල් අපි නිෂ්පාදනය කරා. ඉතින් අවුරුදු දැන් බැලුවොත් එහෙම අවුරුදු 20ක විතර කාලයක් මම ඉංජිනේරුවෙක් හැටියට කටයුතු කරනවා. ඉනෝවේෂන් කියන එක මගේ මේ ඇඟේම තියෙන දෙයක් හැටියට තමයි මම දකින්නේ. උතුර භේෂන් මං ආසයි වේග ගැන පොඩ්ඩක් අපි පස්සේ කතා කරමු. හැබැයි දැන් ඔබ විශ්වවිද්‍යාල පද්ධතියට ගිහිල්ලා ආචාර්ය උපාධියකුත් ලබාගෙන ඔබ කිව්වා අයිමත් ලංකාවට ඇවිල්ලා මොකක්කර දෙයක් කරන්න හිතුනා. මොකද මේක අපේ රට නෙමෙයි ඇමරිකාව කියන්නේ. හැබැයි ඔබ ඇමරිකාවේ ඉන්නකොට ඔබට ලොකු එක්ස්පෝෂ එකක් හම්බෙන්නේ ඒ රටේ. එතකොට ඔබ ලංකාවත් එක්ක සංසන්දනය කරාම ඒ වගේ රටක ඒ වගේ විශ්වවිද්‍යාල පද්ධතියක ඔබ දකින ප්‍රධානතම වෙනස්කම් මොනවද භිෂ? ඇත්ත වශයෙන්ම මං හිතන්නේ මම ලංකාවෙම දිගටම හිටියනම් මේ වගේ විදිහට වැඩ කරන එකක් නැති වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මං හිතනවා මගේ එක්ස්පෝෂර් එක ඇමරිකාවෙන් හම්බෙච්ච ගොඩක් වැදගත් දෙයක් මට. එහෙ බැලුවොත් එහෙම එහෙ වයස තරාතිරම තමන් කොතනින්ද එන්නේ කියන එක ලොකු මේකක් නෑ. ඉංජිනේරුවෙක් වශයෙන් විතරක් නෙවෙයි ඕනම දෙයකට ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. විශ්වවිද්‍යාලේ වුණත් උගන්නන ආචාර්යවරුන් ඒකට උත්තරේ දන්නේ නැත්නම් ඒගොල්ලොත් කියන දන්නේ නැහැ කියලා. ඒගොල්ලොත් කියන අපි ගිහින් බලමු. නැත්නම් අපි ඕගොල්ලොත් එක උදව් වෙන්න අපි මේ උත්තරේ හොයාගන්න කියලා. එතකොට අර ඒ දවස්වල ඉඳන්ම අපි මේ කෙනෙක් කියනවට වඩා
දේවල් ගැන බලලා තව ලෝක මොනාද වෙන්න කියන එක බලලා තමයි ඒකට උත්තරේ ඒකට අංසකක් එන්නේ. මංහිතනා ඒක ගොඩාක් වැදගත් මේ ඉනුවේෂන් කියන කල්චකක් හදන්න. මොකද අපි අපි එහෙම නැතුව වෙන තැනකින් ආවත් එහෙම මේ කියන එක්කෙන ඔක්කොම කියන දේ හරි ඊට වඩා යන්න දෙයක් නෑ කියන තැනක හිටියොත් එහෙම එතකොට ඉනුවේෂන් කියන එක ස්ලෝ ඩවුන් වෙනවා. ඉතින් මං හිතනවා අන්නේ එක්ස්පීරියන්ස් එක මට ගොඩක් වැදගත් වුණා කියලා ලංකාවට ඇවිල්ලත් අලුත් දේවල් ගැන වෙනස් විදියකට බලන්න. ඒතොර මේ ඔබ කතා කරපු සංස්කෘතිය මේ කල්චර් එක ඉතාමත්ම වැදගත් දෙයක්. එතකොට මේ කල්චර් එකක් හැදෙන්න නම් ගොඩක් දේවල් අංග සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට විශේෂයෙන් ඔබ හිතන පරිදි රයිට් මේ ඉනොවේෂන් කල්චර් එක ඇති කරන්න රටක අපි හිතමුක අපේ මාතෘභූමිය ගැන. එතකොට මේ කල්චර් එක ඇති කරන්න නම් ප්‍රධානතම සාධක ටික මොනවද? අවශ්‍ය දේවල් මොනවද? ඔව් ගොඩක් වෙලාවට අපි මේක ගැන ලංකාවේ කතා වෙද්දී එකපාරම අපි මේ බ්ලේම් එක නැත්නම් වැරද්ද දානවා අපේ මේ এডুকেෂන් සිස්ටම් එකට. පාසල් පද්ධතිය. පාසල් පද්ධතියට. එතන ගොඩක් අඩුපාඩු තියෙනවා තමයි. ඒ වුණාට මම එතන නැහැ ඇත්තටම. මම ඉස්සරින්දම්ම මේ මං පිළිගන්න දෙයක් තමයි මේ දැන් ඇත්තට මම උදාහරණකින් පටන් ගන්න. අපි ඉන්ටෙල් එකේ මං වැඩ කරද්දී අපි අලුත් කෙනෙක් ගන්නවා නම් ඉන්ටෙල් එකට හයරින් වලට අපි පකිස්තානේ ලංකාව නැත්තම් ඉන්දියාව චීනේ ඔය අපේ රටවල් ළඟ තියෙන රටවල් තමයි ඉන්ටර්වියු කරන්නේ. ඔව් ඒ රටවල් වල තමයි හොඳම දැනුම තියෙන කට්ටිය අපිට හොයාගන්න පුළුවන්. අපි ඉන්ටෙල් එක ගත්තත් ඉන්ටෙල් එකේ දැන් ඉන්නවා ලංකාවේ ගොඩාක් කට්ටිය වැඩ කරනවා. මේ මේ ඉංජිනියර්ස්ලා වෙච්ච ගෑය ඉන්ටෙල් ඉතර නෙවෙයි ඊට පස්සේ අපි වෙන ටෙක්නොලොජි කම්පනිස් බලුවත් එහෙමයි. එතකොට අපිට ඒකෙන් පේන්නේ මේ මෙහින් ග්‍රැජුවේට් වෙලා එහෙට ගියපු ළමයින්ට මේ ඉනොවේෂන් කියන එක කරන්න පුළුවන්. හැකියාව තියෙනවානේ අඩුවකුත් නැහැ. ඒගොල්ලෝ දැනුමකුත් තියෙනවා. ඒගොල්ලෝ ඒ හොඳට සක්සීඩ් වෙනවා. ඒගොල්ලෝ හොඳට ඒ වැඩ කරගෙන යනවා. අලුත් දේවල් පේටන්ට් හම් වෙනවා. අපි වීඩියෝස් වල දකිනවානේ. එතකොට පාසල් පද්ධතියම නෙමෙයිනේ එහෙමන. එහෙමන ඒගොල්ලෝ මේ අපේ ලංකාවේ පාසල් පද්ධතිය තුලින් ඇවිල්ලා ග්‍රැජුවේට් වෙච්ච කෙනෙක් මෙන්න මේ වගේ තැනකට යන්න පුළුවන් නම් අපි එහෙනම් තව තැනක මොකක් හරි වැරද්දක් තියෙනවනේ. එතකොට මම දකින්න විදිහට මේ අඩුපාඩුව තියෙන්නේ මැනේජ්මන්ට් සයිඩ් එකේ කියලා තමයි මට හිතෙන්නේ. මං හිතනවා අපිට තියෙන ටැලන්ට් එකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ කියලා. අපි ප්‍රයෝජන ගන්නවා කියලා හිතන්නේ ඒ කෙනාව හැන්දෑවේ අට වෙනකන් වැඩ කරනවා වගේ මානසිකත්වයකින්. එහෙම නැතුව බලන්න ඕනේ ඒගොල්ලොන්ගේ ටැලන්ට් එක කොහොමද යූස් කරන්න කියලා. අපි හැමෝන්ටම දිනවනේ විවිධාකාර ස්කිල්ස්. හැමෝන්ටම එක වගේ ස්කිල් එකක් නැහෙනි. එතකොට කෙනෙක්ගේ ස්කිල් එක පාවිච්චි කරලා කොහොමද ඒ මේ මේ මියුචුවලි ඔක්කොලාගේ මේ තියෙන ගෝල්ස් වල උඩම මට්ටමට ගන්න පුළුවන් කියන එක මැනේජ්මන්ට් ලෙවල් එකෙන් හදා ගන්න ඕන තියෙන ලොකු අඩුපාඩුවක් හැටියට තමයි මම දකින්නේ. ඒතර බේෂන් ඒ මැනේජ්මන්ට් එක ගැන කතා කරද්දී මැනේජ්මන්ට් කියන්නේ ගොඩක් වෙලාවට සම්පත් කල්පනා කරන කිරීමනේ. ඒතකොට මානව සම්පත එකක්, හියුමන් කැපිටල් එකක්. හැබැයි මෙතන මම දකින පරිදි මං කියන දේ හරියද දන්නේ බේෂන් මේ අවදානම් ගැනීම රිස්ක් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට රිස්ක් එකක් ගන්නවා වගේම අවස්ථා හඳුනා ගැනීම, ඔපචුනිටි එක හඳුනා ගන්න පුළුවන් විදියේ චින්තනයක් තියෙන්නත් ඕනේ. මෙතන අපි කොහෙද ඉන්නේ ওই දෙකේ? ওই දෙකේම මං හිතන්නේ ගොඩක් අඩුපාඩු තියෙනවා. හොඳම හොඳ පොයින්ට් එකක් තමයි අපි හිතමු අවධානය ගන්න එක කියලා. අපි ලංකාවේ ඉන්වෙස්ටර් කෙනෙක් ඉඩමක් අරගෙන හෝටලයක් ගන්නවා කියනෝ නම් ඉන්වෙස්ටර්ස්ලා ඕන තරම් හොයාගන්න පුළුවන්. එතකොට අවධානය අඩු ඉඩම තියෙනවානේ මොනවා නැති වුණා. බිල්ඩිමක් ගහුවම බිල්ඩිමම තියෙනවා. එතකොට අවධානය ගොඩක් අඩුයි. වැඩි හිතන්න දෙයක් නැහැ. ලංකාවේ හෝටල් ගොඩක් තියෙනවා, මිනිස්සු එනවා එහෙම. හැබැයි අපි ටෙක්නොලොජි කම්පැනි එක නැත්තම් අපි හිතමු ඕන ස්ටාර්ට්අප් එකකට මේ ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න ගියාම හරිම අමාරුයි කවුහරි ඔන් බෝඩ් ගන්න. මොකද ඒගොල්ලෝ බලනවා ඒගොල්ලොන්ගේ රිටර්න් එක කොහොමද එන්නේ, මොන වගේ ලාභයක්ද හම්බ වෙන්නේ, කොච්චර කල්යයිද මේ කට්ටිය අයින් වුණොත් මොකද වෙන්නේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ලංකාවේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් කට්ටියගෙනුත් මේකට ලොකු මේ සහයෝගයක් ඕනේ මේ වැඩේ කරගෙන යනවනම්. මං දන්නවා දැන් ඒන්ජල් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආම්ස් කීපයක් තියෙනවා. ඒවයින් හොඳ කම්පනිස් ටිකක් හැදිලා තියෙනවා. ඒ මදි ලංකාවට. ඉතින් ඉන්වෙස්ට් කරන්න පුළුවන් කට්ටියත් බලන්න ඕනේ මේ අයිඩියා එකකට ඉන්වෙස්ට් කරන්න පුළුවන් අවධානය ගන්න. මොකද මේ අයිඩියා එකක් තමයි කවදාහරි දවසක ලොකු කම්පනියක් වෙන්න පුළුවන්, කවදාසක යුනිකෝන් කම්පනි එකක් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මං හිතන්නේ මේ තියෙන ආයතන වලින් විතරක් මේ ලංකාව ගොඩ එනවා කියන තැනේ නැතුව තව ආයතන 500ක් 1000ක් හදාගෙන තමයි අපි මේ ගමන යන්න ඕන කියන තැනකට තමයි අපි එන්න ඕනේ. මං හිතන්නේ මේ කතාවස්තුවේ ටිකක් වැදගත් කාරණයක් ආවා බිෂන් මේ අයිඩියා එක ගැන. දැන් අපි දකිනවා තව පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ලංකාවේ. මේ
නවෝත්පාදනය කරන්නේ ගොඩක් වෙලාවට පෙටන්ට් එකක් ගැනීමට පමණයි. නැතුව මේක වාණිජ්‍ය වශයෙන් කොහොමද රටට දැයට නැත්නම් ලෝකයට උපකාරී වෙන්නේ කියලා කමර්ෂියල් කරන්නේ කොහොමද? මේක ඇත්ත කතාවක්ද? ඒක ඇත්ත. මම හිතන විදිහට මේ පේටන්ට් එකටත් වඩා සමහරක් කාලාට ගොඩක් කට්ටි ඉරිද පත්‍රයට දාගන්න ඕනේ හින්දා ඉනෝවේෂන් කියලා ගන්නවා. ෆීචර් වෙන්න පත්‍රය. ඔව්. ඊට පස්සේ අපි මන්ත්‍රී කෙනෙක්ගෙන් මොකක් හරි සර්ටිෆිකේට් එකක් ගන්නවා. ඊට පස්සේ ඒ වැඩේ ඉවර වෙනවා. ඊට පස්සේ මාස දෙකක් විතර ගියාන් පස්සේ මේ මිනිස්සු ආයිත් පත්‍රය යනවා. මට කවුරුත් උදව් කරේ නැහැ. මේක මගේ ආණ්ඩුවෙන් මට සල්ලි දුන්නේ නැහැ කියලා කිය. එයාගේ තියෙන දුක කියන්න පටන් ගන්නවා. මං හිතන්නේ එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අර කිව්වා වගේ මේ ඉස්සෙල්ල බලන්න ඕන ඔපචුනිටි එක මොකද්ද කියලා. මොකද්ද තියෙන මේ මාකට් එකේ මොන වගේ ප්‍රොඩක්ට් එකක් හදුවොත්ද ඔපචුනිටි එකක් තියෙන්නේ. දැන් සමහරක් කට්ටිය ඐඩියා එක අරගෙන ඒකෙන් නව උත්පාදනය කරන්න හදනවා. ඐඩියා එක නෙමෙයි ඕනේ, ඉස්සෙල්ල ඕනේ ඔපචුනිටි එක. ඔව්. ඔපචුනිටි එක, ඒ ඔපචුනිටි එක මේ හදාගන්න ඐඩියාස් ගොඩක් තියෙන්න පුළුවන්. අපි හිතමු දැන් ටැක්සි කම්පනිස් බැලුවම ඌබ තියෙනවා, පික්මි තියෙනවා. ඒ ඐඩියාස් කීපයක් තියෙනවානේ. ඒතර ඔපචුනිටි එක තමයි ඇවිල්ලා මේ මිනිස්සුන් එක තැනකින් තව තැනකට ගෙනියන්නේ. එතකොට ඒ ඔපචුනිටි එකක් බලලා ඒකට තියෙන ඐඩියාස් 10ක් 100ක් වුණත් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ හිතේ. ඊට පස්සේ පුළුවන් වෙන්න ඕනේ මේ ඐඩියාස් ටික අඩු කරගන්න. අයිට අරගෙන එකක් දෙකක් 35න් එලවන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව අර එකපාරම ඔලුවට ආපු ඐඩියා එක අරගෙන කොහෙවත් දුවන්න බැලුවොත් එහෙම ඒක වැඩිකල් දුවන්න බැරි වෙයි සමහරක් විට. ඉතින් මං හිතනවා අර ටිකක් ලොง ටර්ම් විෂන් එකක් අරගෙන තමයි මේකට එන්න ඕනේ. මොකද පේන්ට් එකක් ගත්ත පළියට ඒ ඉනෝවේෂන් එක ලොකුවට කොහෙටද යන්නේ කියන ප්‍රශ්නේ කාට වුණත් අහන්න පුළුවන්. මොකද පේටන්ට් එකක් ගත්තම ඒ ටෙක්නොලොජි එක අවුරුදු ගානකින් පස්සේ ඕපන් සෝස් වෙනවා. ඒ කියන්නේ හැමෝම දැනගන්නවා. එතකොට එතන රිස්ක් එකකුත් තියෙනවා. එහෙමත් නැතුව ඒ පේටන්ට් එක මැනිෆැක්චර් කරලා හදන්න පුළුවන්ද? හදන්න යන කොස්ට් එක කීයද? ඒක ලංකාවේ හදනවද, පිටරට හදනවද? මොකද්ද වාගේ මාකට් එක වගේ ප්‍රශ්න ගොඩක් රාශියකට උත්තර හදාගෙන තමයි එළියට එන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේ ඐඩියා එක හැමම හැදිලා ගොඩක් මහන්සිලා වැඩ කරපු ඐඩියා එක නිකන් අපරාධේ කොහෙටවත් යවා ගන්න බැරි වෙනවා. ඔව්. අර ඔබ කියපු අර ඉම්පැක්ට් එක නේද? මොකද සොසයිටියකට සමාජයට මොන වගේ ඉම්පැක්ට් එකක්ද මේ ඉනෝවේෂන් එකේ මේ ඐඩියා එකෙන් ක්‍රියේට් කරන්න පුළුවන්ද කියන එක තමයි මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කාරණය. අනිත් කාරණේ තමයි බේෂන් අපි ගොඩක් වෙලාවට දකිනවා මේ ආරම්භක අවස්ථාවල තියෙන ව්‍යාපාර ස්ටාර්ට්අප්ස් කියලා ගත්තොත් එහෙම ඒව ගොඩක් අසාර්ථක වීමට එක හේතුවක් තමයි මේ ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක නොතිබීම. ඉතින් අර ගොඩක් අය හොඳ අදහසක් තියෙනවා ඒක හමාගෙන ගිහිල්ලා, හැබැයි ඊට පස්සේ ඐඩියා එක හොඳයි, හැබැයි පාරිභෝගිකයා ඒක තිරසාරව මිලදී ගැනීමට, සේවාව ලබා ගැනීමට මේ අධිමදි කරනවා. දැන් මේක ඔබ මේ ලංකාවේ අවුරුදු අන්තිම 10ෙම ඔබ ඔපරේට් කරන පුද්ගලයෙක් හැටියට ඔබ මේක දකින්නේ කොයි විදියටද? මම අවුරුදු 10කට ඉස්සෙල්ලා හිතපු විදිය ඉස්සෙල්ලා කියන්න. 10කට ඉස්සෙල්ලා හිතුවේ මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වොත් හැමෝම මේක දිහා අඩුපාඩු හැටියට බැලුවත් මේක ගැන ගොඩක් නම්බුවක් ඇති කරගෙන මේකෙන් මොකක් හරි ගණී කියන තැනක. හැබැයි මං එතන දැන් මම අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එක බැලුවම එතන දැන් ගොඩක්ම නැහැ. මොකද ඇත්තටම ප්‍රොඩක්ට් එකක් හදලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ලංකාව විකුණනවා නම් ඒ ප්‍රොඩක්ට් එක ලොකු තැනකට ගෙනියන්න අමාරුයි. මොකද ලංකාවේ මාකට් එක පොඩි, ඉන්න ජනගහනයත් චූටි, ජනගහනයට වියදම් කරන්න පුළුවන් හැකියාවත් අඩුයි. එතකොට අපි ගෙදරක හයිගෙන ලයිට් බල්බ් වගේ හැදුවොත් මිසක් වෙන දේවල් වලින් අපිට අර වගේ ලෝකේ තියෙන සුපිරි කම්පැනි එකක් හදාගන්න අමාරුයි. ඔව්. ඒ හින්දා අපි මේක ඊට වඩා ලංකාවේ මායිම් වලින් ඔබ්බට ගිය ලෝකෙම බලන තැනකට ගෙනියන්න ඕනේ. ඉතින් අර එහෙම තැන්දි බලද්දී අපි දැන් ගොඩක් වෙලා කතා කරනවා මේක ලංකාවේ හැදුවොත් මුළු ලෝකෙම විකුණන්න පුළුවන් වෙයි කියලා. එහෙමත් නැහැ. මොකද මමත් ඉස්සර හිතන් හිටියේ එහෙම තමයි. ඒ වුණාට අපි බැලුවොත් එමේ ඉන්දියාවේ මාකට් එක. ඉන්දියාවේ මාකට් එකට පෙන්ට්‍රේට් කරන්න ඕන නම් ඉන්දියාවෙත් මොනව හරි කරෙන්න ඕනේ. ඔව්. එතකොට තමයි ටැක්ස් බෙනිෆිට් හරි මොනව හරි බෙනිෆිට්ස් වලින් ඉන්දියාවටත් යන්නේ. මොකද ඉන්දියාවේ මිනිස්සුත් කැමති මේඩ් ඉන් ඉන්දියා කියලා විතරයි. අනන්‍යතාවයට ඒගොල්ලන් කැමති ඉන්නේ. අන්න හරි. එතකොට අපි මෙහෙ හදපු පළියට ඒක ලෝකෙ විකුණන්න අමාරුයි. ඒ හින්දා අපි බලන්න ඕනේ ඉන්දියාවේ කම්පැනිත් එක්ක කොහොමද අපි එකතු වෙන්නේ කියලා. අපි කොහොමද යුරෝපීය කම්පැනියක් එක්ක, ඇමරිකායි කම්පැනියක් එකතු වෙන්නේ කියන එක තමයි බලන්න. අපි දැන් බැලුවොත් එහෙම ගොඩක් කට්ටිය පාවිච්චි කරන iPhone කියන එකේ එක්සැම්පල් එකට එන කැලි ටික ඉන්නේ ලෝකේ හැමතැනම කියන්නේ. එතකොට මේ ලෝකේ හැමතැනකම තියෙන කම්පැනි මේ එකතු වෙලා තමයි මේක හදාගෙන තියෙන්නේ. එතකොට මේ කම්පැනි හැමෝමත් සෑහෙන ලොකු තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිටත් ඕනේ අන්න මේ මොඩල් එක ෆලෝ කරන්න. මොකද මේක එක තැනක හදලා මුල් ලෝකෙට විකුණනවා කියන කන්සෙප්ට් එක මේ දැන් තියෙන ලෝක වාර්තාවර්තනයේ ටිකක් අමාරුයි. ඉතින් බලන්න ඕනේ
කොහොමද මේක මේ ග්ලෝබල් තැනකට ගෙනියනවා නම් ග්ලෝබල් විදිහට හිතන්නත් පුරුදු වෙන්න ඕනි මම. ඔයාලේ මේ ගෝලීකරණේ ග්ලෝබලයිසේෂන් එකත් එක්ක දැන් මේ සීමා මායින් කැඩලා නේද? ඉස්සර වගේ අපිට කියන්න ඕනේ නැහැ මේක ලංකාවේ ප්‍රොඩක්ට් එකක් හරි නැත්නම් එක තරක කලාපීය ප්‍රොඩක්ට් එකක් කියලා නේද? විශාල ඊළඟ කාරණේ තමයි මේ ඉනොවේෂන් එකත් එක්ක ගොඩක් වෙලාවට සමගාමීව යන වචනයක් තමයි මේ කලබරේෂන් එක කියන එක. හැබැයි අපිට එක පැත්තකින් හිතනවා ලංකාවේ තාමත් පොඩි මතයක් තියෙනවා කියලා අයිඩිය එක ෂෙයා කරගන්න කැමති නැතිකම. එහෙම නැත්නම් මේක කවුරුරි කොපි කරයි අපි මේ ගොඩක් අය ටීම් වර්ක් කියන දේට කැමති වුණාට මේ කලබරේෂන් කියන දේට පොඩ්ඩක් අකමැති. ඔබේ අත්දැකීම් කොයි වගේද? මගෙත් අත්දැකීම් හැම කොනකම වගේ තියෙනවා. ඒ කියන්නේ කලබරේෂන් කියලා පටංගන වැඩේ ටිකක් දෙල් වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. වැඩි හොඳට ගියපු අවස්ථාවලුත් තියෙනවා. මං හිතන්නේ දැන් තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මම පස්සේ හැරලා බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට අවශ්‍යයි කොලැබරේට් කරන කට්ටිය ඇත්තටම හොඳට සෙට් වෙනවද හොඳට ජෙල් වෙනවද කියන එක ඉස්සෙල්ලම පොඩ්ඩක් බලන්න ඕනේ. ඊට පස්සේ මේ පටන් ගන්න අවස්ථාවේදීම මේ ඔය තියෙන නීති ආනුකූල වැඩ කටයුතු ටික අවසන් කර ගන්න ඕනේ. කියන්නේ මොනවා හරි ඇග්‍රීමන්ට් එකක් ලියා ගන්නවා නම් ගිවිසුම් ගත වීම. අන්න හරි ගිවිසුමක් ලියා ගන්න ඕනේ. ඒක ඒ වෙලාවෙම කරගන්න එක තමයි හොඳ. මොකද ඔගේ අයිඩියා එක ටිකක් වෙලා හිතුවම් පස්සේ ටිකක් වැඩේ යනකොට අර තිබිච්ච විදිහටම ගිවිසුම එළිය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතොර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආ මට මෙයා මෙහෙම හිත කිව්වට දැන් මෙහෙමයි. ඒතොර මට මේ වැඩේ දැන් මම කරන්න කැමති නෑ වගේ තැනකට යන්න පුළුවන්. ඉතින් අර මුලින්ම ඒ ටික කරගත්තනම් හරි. ඇත්තටම අපිත් බලන්නේ මේ 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 R&D එක සර්විස් එකක් හැටියට දෙනකොට මේ ගිවිසුම් ටික ඉතාල ලේසියෙන් ගන්න පුළුවන් වෙන විදිහට ෆෝමැට් ටෙම්ප්ලේට්ස් ටිකක් හදලා දෙන්න. මොකද එතකොට කෙනෙක්ට වැඩි හිතන්න දෙයක් නෑ. මේක හොය හොය යන්න ඕනේ නෑ. මොකද ඒ එතකොට අලුත් කෙනෙක්ට අලුත්ම පොඩි ඉස්කෝලෙන් අවුට් වෙච්ච ළමෙක් උනත් කාත් එක්ක හරි ගිවිසුමක් තියෙනවා නම් ටෙම්ප්ලේට් එකක් තියෙනවා කවුරු හරි ඉන්නවා පොඩ්ඩක් ස්ට්‍රක්චර් එකක් කියලා දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් අන්න ඒක ගොඩක් වැදගත් කොලැබරේෂන් වලට. මොකද එතකොට තමයි අර හොඳ අයිඩියා එක එද්දි වැඩේ ටිකක් අයිඩියාස් ටික ෆයින් ටියුන් වෙලා ප්‍රොඩක්ට් එකක් හැදීගෙන එද්දි එතකොට ප්‍රශ්න නැතුව ඉස්සරහට යන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට සල්ලි මත හෝ අයිඩියා එක මත හෝ වෙන කෙනෙක් ඇවිල්ලා රිංගලා එයාට දෙන මේ මේ වැරදි උපදෙස් මත හෝ අර හොඳට යන දෙයට මේ අර කිරිමැට්ටියට මොකද්ද මේ මේ වැටුණා වගේ වෙන්න පුළුවන්. ඒ හින්දා අන්නේ ඒක මම හිතනවා ඉම්පෝටන්ට් දෙයක් කියලා. ඔය උතනදී බේෂන් නොකිය කියන්නේ මේ පංගුකාරීත්ව පිළිබඳ ප්‍රශ්න එනවානේ සමහර අයට තණ්හාව ටිකක් වැඩි වෙනවා. මොකද අයිඩියා එක දැන් මේ රියැලිටි එකක් වේගන එද්දි නෑ නෑ මේක මගේ පංගුව කියලා මම හිතන බිෂන් ඒක තමයි හරියටම හරි. ඔව් මොකද මේ 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 ලෝකේ දැන් තියෙන යන විදිහට කෙනෙකුට තනියම අලුත් ප්‍රොඩක්ට් එකක් ෆුලි ඉනොවේට් කරන්න පුළුවන් චාන්ස් එක ගොඩාක් අඩුයි. අඩුයි. එහෙම නම් හොඳම මොලයක් හරි වැඩක් වැඩක් වෙන්න ඕනේ. ඔව්. එතකොට ගොඩක් වෙලාවට කට්ටියක් එක්ක එකතු වෙන්න වෙනවා. ඒතර එකතු වෙද්දි ඒ ඇයටත් තියෙනවනේ ප්‍රොඩක්ට් එකට අයිතියක්. නැත්තම් ඒගොල්ලොත් එහෙට යන්න පුළුවන් ආ මට මේක ඇති දැන් මම වෙන වැඩක් කරන. ඒතකොට ඒගොල්ලොන්වත් මේකට හිර කරලා තියාගන්න ඕන නම් ඒ හැමෝන්ටම මේ කේක් එකේ කැලිටි එකක් හම් වෙන්න ඕනේ. එතකොට තමයි මේ කේක් ගෙඩිය ලොකු වෙන්නේ. නැත්තම් චූටියට තියෙන මේ පොඩි පිට්සා එකක් තනියෙන් කනට වඩා හොඳයි ලොකු පිට්සා එක පොඩි කෑල්ලක් කන්නේ. ඉතින් ඕක මං හිතන්නේ අපිට අපේ කල්චර් එකේ දාගන්න ඕන දෙයක්. ඒක මං හිතන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම අපි ඒ ඒ කල්චර් එකේ නෑ. අපි අර ෂෙයා කරන්න කැමති වුණාට අපි ඔය ආගන්තුක සත්කාර තියනවා කිව්වට අයිතිවාසිකම් ගැන කතා කරද්දී මං හිතන්නේ අපි ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ඉඳමනේ අපි ඔය ඉඩමක අඟල් දෙක තුනකට උනත් නඩු දාලා අවුරුදු ගානක් තිස්සේ නඩු කියන්නේ. ඔව්. ඉතින් මං හිතනවා එතනත් අපි මේ 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 හැදෙන්න ඕන තැනක් කියලා රටක් හැටියට. ඔය නවෝත්පාදනයේත් එක්ක තියෙන තව සමගාමී වෙන වචනයක් තමයි ක්‍රියේටිවිටි එක, නිර්මාණශීලීත්වය. ඇත්තටම මේ දෙකේ වෙනස මොකද්ද? මොකද සමගාමීව කතා කරාට ගොඩක් අයට මට නිකන් හිතෙනවා බේෂන් මේක හරියටම තේරෙලා නැහැ කියලා. මේකත් මම උදාහරණයකින් කියන්න. මං දැන් කරන වැඩවල වුණත් මේ මේ ක්‍රියේටිව් කියන කෑල්ල තියෙනවා. ඊට පස්සේ ඒ ක්‍රියේටිව් එකට යටින් වැඩ කරන ඉලෙක්ට්‍රොනික්ස් හරි සොෆ්ට්වෙයාර් හරි ඒ වැඩ ටික තියෙනවා. එතකොට කෙනෙකුට මේ ප්‍රොඩක්ට් එකක් දැන් මේ මයික් එක දිහා බලුවා මේක ලස්සනයි කියලා හිතෙන්න දේ තමයි මේ ක්‍රියේටිව් කියන එක මම දකින්න විදිහට. එතකොට හැබැයි මේක යට තව ගොඩාක් දේවල් වෙන්න ඕනේ. නැත්තම් මේක නිකන් මෙහෙම තිබුණාට මේක තේරුමක් නැහැනේ. එතකොට ඔන්න ඔය දෙක අතර වෙනසක් මම දකිනවා. එතන ක්‍රියේටිවිටි කියන කෑල්ලට ලංකාවේ තැන දෙන එකත් ගොඩාක් අඩුයි. අපි බැලුවොත් එහෙම ලංකාවේ ආර්ට් අඳින කෙනෙක්ට නැත්තම් 3D නිර්මාණ හදන කෙනෙක්ට
හම්බුවෙන අතට හම්බෙන සල්ලි බැලුවොත් එහෙම ඒකයි ඒ වගේ වැඩක් කරන පිටරට කෙනෙක් බලුවාම ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඉංජිනේරින් වල වෙනසට වඩා ක්‍රියේටිව් සයිඩ් එකේ බැලන්ස් එක ගොඩක් අඩුයි ලංකාවේ. හැබැයි කෙනෙකුට ප්‍රොඩක්ට් එක විකුණද්දී නැත්නම් ඇප් එකක වුණත් යූසර් ඉන්ටර්ෆේස් එක නේ මිනිස්සු දැකලා ඒකට ආස වෙන්නේ. ඒ ඔක්කොම ක්‍රියේටිව් සයිඩ් එකෙන් තමයි පටන් ගන්න. ඉතින් එතනට ලොකු වැලියු එකක් දෙන්න ඕනේ. ඉතින් මගේ මේ වැඩවලත් දැන් අපේ ෂෙයාර්හෝල්ඩර් කෙනෙක්ම ඉන්නවා මේ ක්‍රියේටිව් සයිඩ් එකේ. මොකද අපි ඒක ලොකු වටිනා දෙයක් හැටියට අපි දකිනවා. මොකද එහෙම නැතුව ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ට් එකක් කරන්න බෑ. ඒ කියන්නේ අපි සමහරක් කරලා අපි මේ දැන් මේ ප්‍රොඩක්ට් එක දැක්කම අපි හිතනවා මේක මේ චීන එකක් නෙමෙයි මේක මේ මේ නැත්තම් ඉන්දියාවේ නෙමෙයි නැත්තම් මේක මේ මේක ජර්මනි එකක් වෙන්න ඕනේ කියලා. හැබැයි ප්‍රොඩක්ට් එක බැලුවම මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. හැබැයි හදලා තින්නේ චීනේ හරි ඉන්දියාවේ හරි මැලේසියාවේ හරි. මොකද ඒකේ අර ක්‍රියේටිව් සයිඩ් එක හොඳට ඒකලෝ දැකලා තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම අලුත්ම තියෙන වාහන අපි බැලුවොත් එහෙම BYD vehicle එක. ඒක ක්‍රියේටිව් සයිඩ් එකෙන් උපරිමයටම තියෙනවානේ. ඔව්. අපි ඒවා දැක්කේ නැන්නේ අවුරුදු 5කට 10කට ඉස්සෙල්ලා ඔක්කොම හොඳ වගේ හිතපු කාර් තිබුණේ ඔය යුරෝප් ඩිසයිනර්ස් ලගාව. හැබැයි මේ ක්‍රියේටිව් කරන ටීම්ස් තමයි දැන් අර චීනේ කට්ටියට වැඩ කරන්නේ. සවුත් කොරියා වල ඉන්නෙත් මේ ඉටලි වල තිබුච්ච ඩිසයින් ස්ටුඩියෝස්. ඉතින් අර ඒ ක්‍රියේටිවිටි එකට දෙන තැන අනුව මම හිතන්නේ ලොකු වෙනසක් වෙනවා. විශ මං ආසයි දැන් ඔබ වර්තමානයේ ප්‍රධාන විධායක නිලධාරියා සයිරස් EV චාර්ජර්ස් ආයතනයේ මොකක්ද මේ ආයතනයෙන් වෙන්නේ? ඔබ මොනව වගේ වෙළඳපොළේ තියෙන හිඩසක්ද මාකට් ගැප් එකක්ද ඇඩ්‍රස් කරන්න කියලා පොඩක් දැනගන්න. අපි මේ කම්පනිගෙන් අපි කරන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් චාර්ජ් කරන උපකරණ හදන එක, චාර්ජින් එකුප්මන්ට් හදන එක. අපි ලෝකේ වෙනත් ගොඩාක් තියෙනවා EV චාර්ජර්ස් හදන කම්පනි. ඒත් එක්ක අපි ලොකු වෙනසක් කරනවා කියලා මම නම් හිතන්නේ නැහැ. අපිත් තව EV චාර්ජර්ස් හදන කම්පනි එකක්. අපි සෞදියේ අපිට පාර්ට්නර් කෙනෙක් ඉන්න, අපිට ශ්‍රී ලංකාවේ පාර්ට්නර්ස්ලා ඉන්නවා. ඉතින් මම දකින්නේ මේක ඉනොවේටිව් ප්‍රොඩක්ට් එකක් වෙන්නේ අර ක්‍රියේටිව් සයිඩ් එකෙන් තමයි ඉස්සෙල්ලම. මොකද අපි හදන චාර්ජ් එක අපි මේ IF කියලා වර්ඩ් එකක් දින්න, රෙඩ් ඩොට් කියලා තව වර්ඩ් එකක් දින්න, ග්ලෝබල් අවාර්ඩ්ස් මේ දෙක අපි මේ දෙකම දින්න මේ අවුරුද්දේ ඒ අපි හදන චාර්ජ් එකට. ඒ කොම ක්‍රියේටිව් සයිඩ් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔව්, සල්ලි දීලා ගත්ත අවාර්ඩ්ස් නෙමෙයි නෙමෙයිනේ. ඔව්, ඒක තමයි. එතකොට මේ ක්‍රියේටිව් අවාර්ඩ් එකට මේ ක්‍රියේටිව් චාර්ජ් එකකට අවශ්‍ය මේ සර්කිට් නැත්තම් සොෆ්ට්වෙයාර් නැත්තම් ඒ ටික ඔක්කොමත් මේ හැදෙන්නේ ඒ අර ඒ ප්‍රොඩක්ට් එකේ වැලියු එක එන්න. නැත්තම් මේක මේ ලෝකේ තියෙන ලොකුම චාර්ජරේවත් ඉක්මනටම චාර්ජ් කරන්න පුළුවන් වගේ දෙයක් නැහැ. සාමාන්‍ය චාර්ජරයක්. හැබැයි මේක මේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න අපි පහසු කරලා තියෙනවා. වෙන චාර්ජර් වල නැති විදිහට අපි ෆීචර්ස් දීලා තියෙනවා. මේක මේ අවශ්‍ය දැනුම ලබා ගන්න චාර්ජින් වල කොච්චර වීදමක් ගියාද එහෙම ඒ වගේ ඩීටේල්ස්. ඉතින් අන්න ඒ පැත්තෙන් තමයි අපි මේ ප්‍රොඩක්ට් එක දිහා බලලා තියෙන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියම වෙන්නේ ලංකාවේද? අපි නිෂ්පාදන ක්‍රියාවලියම ලංකාවේ වෙනවා. ලංකාව විතරක් නෙවෙයි අපි වෙන රටවල් වලත් කරනවා ඒ මාකට් වලට අවශ්‍ය විදිහට. මොකද සමහරක් වෙලාවට අපිට මේ ලංකාව වගේ රීජන් වල එහෙම කරේ නැති වුණාම අපිට ඒ ප්‍රයිස් රේන්ජ් එකට ප්‍රොඩක්ට් එකක් හදාගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා අපි විවිධ මාකට් වලට විවිධ විදිහට තමයි ඒ අපි මේ අප්‍රෝච් කරන්නේ. මං අහසේ බිෂාන වගේ පොඩි අදහසක් ගන්න. දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලියක විශේෂයෙන් සුළුහම අධි පරිමාණ ව්‍යවසායකයන් එක්ක අපි වැඩ කරද්දී අපි දකින දෙයක් තමයි ඒගොල්ලන් ගොඩක් වෙලාවට ප්‍රතිඵලය නැත්නම් අවුට්කම් එක දිහා හිතනවා ගොඩක්. හැබැයි මේක කරන ක්‍රමවේදය ප්‍රොසෙස් එක ගැන තියෙන අවධානය ටිකක් අඩුයි වගේ. දැන් විශේෂයෙන්ම ඔබත් භාණ්ඩ නිෂ්පාදන කරන ආයතනයක CEO හැටියට ඔබ දකින්නේ මේකේ වැදගත්කම මොකද්ද? ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩක් අර ඉනෝවේෂන් හරි R&D හරි කරලා නැති තැන්වලදී ඒගොල්ලෝ මේ දකින්නේ මේක අර සේල් එකක් කරනවා වගේ. කියන්නේ මේ මාසේ මේක වෙන්න ඕනේ. නැත්තම් මෙහෙ විදිහට තමයි වෙන්න ඕනේ කියන එක. හැබැයි අපි අලුත් ටෙක්නොලොජි එකක් ඩිවලොප් කරන්න ගියොත් එහෙම, අපි R&D කරන්න ගියොත් එහෙම සමහරක් දේවල් අනිවාර්යෙන් වැරදෙන්න ඕනේ. හැමදේම හරියන්න විදියක්ම නැහැ. R&D කියන ඩෙෆිනිෂන් එකේම තියෙන්නේ සමහරක් දේවල් වර්ධිනවා, සමහරක් දේවල් හරියනවා. අපි හරියන දේ තමයි ඉස්සරහට ගෙනියන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ වර්ධින දේවලුත් අපි ඉක්මනට වැරද්ද ගන්න ඕනේ. අපි හිතමු අපි මොකක් හරි දෙයක් හදන්න ගියාම
අපිට ක්‍රමවේද තුනක් තියෙනවා. ඒ එකෙන් පළවෙනි එක වැරදි ක්‍රමවේදය. හැබැයි අපි ඒක දැන් කරගෙන අවුරුදු 4ක් විතර කරගෙන ගිහිල්ලා අපි දැක්කොත් එහෙම මේක කරන්න බෑ, මේකේ මේ වගේ ෆේලිය එකක් තියෙනවා කියලා. ඒතර අවුරුදු 4ම අපරාධ වෙන්න පුළුවන්. එතකොට මම දකින්නේ මේ ෆේල් වෙනවා නම් ෆේල් ක්වික්ලි කියන තැන තමයි ඉන්නේ. ඒතර අපි ඉක්මනට වැරද හොයාගන්න ඕනේ. එතකොට එහෙම වෙන්න වැරදි වෙන තැනක වටිනාකමක් තියනවා කියන එක ඔළුවට එන්න ඕනේ. මොකද නැත්තම් කවුරුත් කැමති නෑ මට වැරදුනා, නැත්තම් මේ කරපු දේ හරි නෑ කියන එක කියන්න, කටින් කියවෙන්න කැමති නෑ. මොකද එතකොට මැනේජ්මන්ට් එක කියන්න පුළුවන් ඔයා ගිය අවුරුද්දෙක් කරපේකෙන් නාස්තින්නේ මට උනේ කියලා. හැබැයි එහෙම දකින්න නැතුව වැරදිච්ච එක මේ පාත් එක හරි නෑ, එහෙනම් මේ පාත් එක තමයි දැන් හොඳ කියන එක එතකොට ඔළුවට එනවා. අන්න එතන ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් ඔය ප්‍රොසෙස් එකේදී හරියනවා වර්ධිනවා ඒ දෙක අතර බැලන්ස් එකක් තමයි තියෙන්න ඕනේ. වර්ධින එකම දිගටම වැරදි වැරදි තිබුණොත් ඒක හරි නෑ. එහෙමනේ වාක් කියන්නේ වංගි දැන්නේ අර මේ ක්‍රමවේද කීපයකින් හරි එක තෝරගන්න ගියාම තියෙන ප්‍රශ්න කීපයක් එනවා, අලුත් විදිහට හිතන්න වෙනවා. විෂන් ඔබ දශයකට ආසන්න කාලයක් ඉතා මහඟු දායකත්වයක් ලබා දුන්නා වේගායතනයට. පොඩ්ඩක් මේ ප්‍රෝග්‍රෑම් එක සෙන්සුර අතුරුදාම් ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න අයට කියමුකු බලන්න මොකද්ද මේ වේගායතනෙන් ඔයගොල්ලෝ කරේ, මොකද්ද ඒකේ තිබ්බ ප්‍රොඩක්ට්ස් ටික, කොයිතරම් දුරට ඉනොවේෂන් එකක් ආවද කියලා පොඩ්ඩක් අපි කතා කරමු. ඔව් ඇත්තටම වේගායතනේ මම දැන් නැහැ, මං අයින් වෙලා දැන් අවුරුදු දෙකකට කිට් වෙනවා. මං අවුරුදු 10කට කලින් විතර හේ කියන්නේ වේගායතනේ අපි වේග කියන එක පටන් ගත්තී. අපිට ඕනුනේ ලංකාවේ කිසි දවසක කරපු නැති දෙයක් කරන්න. අපිට උමනා වුණා මේ අලුතෙන් එන කියන්නේ අලුත් ශිෂ්‍යන්ට පොඩි ළමයින්ට වුණත් මේ ලංකාවේ ඕන දෙයක් අපිට කරන්න පුළුවන් නේද කියන හැඟීම එන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා ඒ දවස්වල ඉලෙක්ට්‍රික් සුපකාරයක් හදන්න. අපි ඒ දවස්වල සුපකාරයක් නැතුව වෙන දේවලුත් බැලුවා. කියන්නේ ලැප්ටොප් එකක් හදනවද, ෆෝන් එකක් හදනවද කියලා. ඒ වුණාට අවුරුදු 10කට කලින් මම හිතන්නේ ටෙස්ලාත් තැනකට එන ගමන් හිටියේ, ඉලෙක්ට්‍රික් වාහන කියන එකත් තැනකට එන ගමන් හිටියේ. එහෙනම් අපි හිතුවා හරි ලෝකේ තියෙන හොඳම ඉලෙක්ට්‍රික් කාර් එක හදමු කියලා. ඒ දවස්වල මම මගේ තීර ඉන් එක්ස්පීරියන්ස් එකට මමත් ටීවී එකට ගිහිල්ලා කිව්වා අපි ෆෙරාරිට මේ ලැම්බෝගිනි එකට අරින්න තමයි වැඩේ යන්නේ කියලා. ඒ දවස්වල ඉඳන්ම මේක ගැන මේ එහෙම තමයි මේ ටීම් එක හිටියේ. ඒ වුණාට අපි රටක් හැටියට අපි කියන්නේ ඔඩියන්ස් එක දිහා බැලුවම ගොඩක් වෙලාවට අපිට පේනවා මෙහෙම වෙන්න විදියක් නැහැනේ, මේගොල්ලෝ කොහොමද මේ මෙහෙම එකක් හදන්නේ, නැත්තම් මේකත් බොරුවක්. මොකද ඒ වෙනකොටත් ඔය වතුරෙන් දුවන වාහනයි උලංගෙන් යන වාහන ඒ වගේ ගොඩක් බොරු කරලා මිනිස්සු රාට්ටලා තිබුණේ. ඉතින් ඒ වගේ තැනක ඉඳගෙන තමයි අපි මේ ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ගැන හිතලා ඒක පස්සේ ගියේ. ඇත්තටම අපි accomplishment එකක් හැටියට කියනවා. අපි 0-100 අපි තප්පර 2.0 ගානකින් අපිට යන්න පුළුවන් වුණා. අපේම ටෙක්නොලොජි හදලා අපේම ඉලෙක්ට්‍රොනික්ස් හදපු වාහනයකින් මේ රට ඇතුළෙම. ඉතින් මං හිතනවා achievement එකක් හැටියට ඒක සෑහෙන තැනකට ගිය ප්‍රොජෙක්ට් එකක්. එතකොට මේ ඔය ගොඩක් අය ප්‍රශ්න කරන්න ඇත්තේ අපිට හැකියාවන් තියනවද, අපිට තාක්ෂණික දැනුම තියනවද, අවස්ථාව ඩැහැගැනීමේ හැකියාව තියනවද කියන දේවල්නේ බලන්නත් විශේෂ. එතකොට කණ්ඩායමක් හැටියට දැන් පසු විපරමක් කරොත් අපිට ඒ ටික ඔක්කොම තිබ්බද ලංකාවේ? පටන් ගන්නකොට තිබුණ නැහැ. අපි ඇත්තටම අපේ ටීම් එකේ ඔටෝමෝටිව් ඉන්ජිනියර් කෙනෙක් කියන එක්කෙනෙක්වත් හිටියේ නැහැ. ඒ කියන්නේ ඔක්කොලාම හිටියේ මේ ලංකායි කැම්පස් වලින් අවුට් වෙච්ච කීප දෙනෙක් හිටියා. පිටරට කැම්පස් වලින් අවුට් වෙච්ච කට්ටිය ඔක්කොලාගෙම වගේ පළවෙනි ජොබ් එක තමයි වේගයක වැඩ කරන්න තිබුණේ. අපි ඒ දවස්වල ඉඳන්ම කීකී හිටියේ මේ දැනුම කියන එක දැන් ලෝකේ ඕන තැනකින් හොයාගන්න පුළුවන්. හැමදේම නෙමෙයි, ගොඩාක් දේවල්. ඒ කියන්නේ දැන් මං යුනිවර්සිටි යන කාලේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් මට දුන්නොත් එහෙම ලියන්නේ කොහොමද කියලා මම ඒකට දවස් ගාණක් තිස්සේ හිතන්න ඕනේ මේකේ කොහොමද කරන්නේ කියලා. ඇත්තම ගානේ මේ වැඩේ වෙන්නේ කොහොමදවත් කියන දැනුම ගන්න තැනක් නැහැ. ඉන්ටර්නෙට් එකේ එහෙම ලොකුවට ඩේටා තිබුණේ නැහැ. එහෙම තැන තිබුණේ එක්ක පොතක්ම කියවන්න ඕනේ. ඒ වුණාට දැන් එහෙම නෙමෙයිනේ. දැන් අපි බැලුවොත් එහෙම පොඩි සොෆ්ට්වෙයාර් එකක් ලියා ගන්න ඕනේ කිව්වොත් අපි ඒක කියලා chat GPT කිව්වොත් එහෙම එයා ලියලා දෙනවා. ඒ ගානට දැන් ලෝකය දියුණු වෙලා තියෙන. ඉතින් ඒ වගේ තැනක දැනුම නැහැ කියන එක දැන් excuse එකක් නෙමෙයි. YouTube එකේ මිලියන ගානක් වීඩියෝ බලන්න පුළුවන්. ඊට පස්සේ Google එකේ ඕන තරම් තියෙනවා. ඒ වගේම AI engines වලින් data අපිට හොයලා දෙනවා දැන්. දැන් ඉස්සර PhD එකේ papers 10ක් විතර කියවන්න ඕනේ එක paper එකකට පොඩ්ඩක් ලියන්න. මොකද අනිත් ඒවායි මොනවද කරලා තියෙන්නේ කියලා හොයාගන්න. ඒ වුණාට දැන් එහෙම ඕනේ නැහැ.
දැන් AI engineer කියලා කිව්වම මට මේම මේ වගේ topic එක කරපු pages ටිකයි මට කියන්න කියලා එයා list කරලා දෙනවා. ඒතකොට මුළු paper එකම කියවන්න ඕනේ නැහැ. ටිකයි පහසුයි. ඉතින් ඒ වගේ ලෝකයක තමයි දැන් අපි ඉන්නේ. ඒතකොට අපි අපිට පුළුවන් වෙන්න ඕන අර ඉස්සරට කරා වට වඩා ලොකු වැඩක් කරන්න. මොකද මේ වගේ tools දැන් ලෝකේ free වට තියෙන හින්දා. ඉතින් මේ දැනුම කියන එක කලින් තියෙන්න ඕනේ අලුත් දෙයක් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි experience කියන එක එන්න ටිකක් ඒකේ try කරලා බලන්න ඕනේ. හැබැයි ඒකත් තියෙන වටිනාකම තමයි අපි මේ experience කරපු කට්ටියගේ දැනුම ලබා ගන්න යද්දී ඒගොල්ලොම කියනවා මට මේක කරලා මට මේක බැරි වුණා. මම මෙහෙමයි මේක කරේ. නැත්නම් ඒ විදිහට කරන්න එපා. මෙන්න මෙහෙම කරන්න කිව්වම අවුරුදු ගානක තියෙන නාස්තියක් වුණත් අපිට අඩු කරගන්න පුළුවන් ඒ විදිහට බලලා. විශේෂ නෝ ඔබ කතා කරා AI ගැන මේ કૃත්‍රිම විඥානය ගැන ගොඩක් අය මේක දැන් ට්‍රෙන්ඩින්ග් ටොපික් එකක් වෙලා හැබැයි අපිට පේන දෙයක් තමයි සමාජලාට ව්‍යාපාර වෙන්න පුළුවන් පුද්ගලය වෙන්න පුළුවන් මේ AI හා AI වලින් තියෙන ඉම්පැක්ට් එක අදිටක් සේරු කරනවාද කියලා ඕ එස්ටිමේට් කරනවාද කියලා ඊළඟ දේ තමයි මේ කොහොමද AI වලට පරිවර්තනය වෙන්නේ මේ මොකද මේක ගමනක්නේ බිෂා ඒකත් හරියට අඳුරගත්තේ නැද්දෝ කියලා චකිතයක් තියෙනවා. ඔබ හිතන පරිදි මේක කොයි ලෙවල් එකකට වගේ තියෙන කතාබහක්ද? මම හිතනවා අපි ගිය මාස 6 8 වගේ ඇතුළත බැලුවත් එහෙම chat GPT වලත් අලුත් version එකක් ඇවිල්ලා තිනේ. ඒවයින් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය එන්න ගොඩාක් ඉක්මනට වැඩි වෙනවා. ඒ කියන්නේ exponentially වගේ වැඩි වෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ අදිටක් සේරු කරලා තියනවා කියලා AI වලින් කරන්න පුළුවන් දේවල් වල බලය ගැන හැබැයි අපි අපි අර කියන්නම් වාලේ AI කියන වචනේ විසිකරන හින්දා අපි සමහරක් වෙලාවට හිතනවා මේ කිව්වට මේක AI උත් නෑ නැත්තම් AI කිව්වට ලොකු වෙනසකුත් නෑ කියන එක. හැබැයි AI වලින් ලොකු වෙනසක් කරන තැන් ගොඩක් තියෙනවා. අපි සමහරක් විට මේ මේ අපි මේ පාවිච්චි අඩු හින්දා අපි දන්නේ නැති වෙන්න පුළුවන්. සමහරක් විට අපි පාවිච්චි කරනවා AI කියලා දන්නේත් නැතුව. දැන් අපි කැමරා එකක ෆොටෝ එකක් ගත්තාම අලුත් ෆෝන් කැමරා එකකින් ඒකේ ලයිට් ඇඩ්ජස්ට් කරන විදිය AI වලින් තමයි ඒ තප්පර සුළු ප්‍රමාණයක් ඇතුළත හැදෙන්නේ. ඒකේ AI engine එකක් තියෙනවා. ඒකෙන් බලනවා මේකේ කවුද මිනිස්සු ඉන්නවද, බල්ලෝ ඉන්නවද, ගස් තියෙනවද, ඉර කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ අනුව තැන් තැන් වල තියෙන ලයිට් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. ඒක ඉස්සරට කරන්න බෑ. ඉතින් මං හිතනවා AI වලින් වෙන වැඩ ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒකෙන් වෙන්න පුළුවන් මේ මේ වෙනස තමන්ගේ රැකියාවට උනත් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ලියන එකේට සොෆ්ට්වෙයාර් ටික ලියලා දෙනවා නම් අපි හිතමු රයිටර් කෙනෙක්ට ඒ රයිටින් ටික ලියලා දෙනවා නම් ඔටෝමැටිකලි ලින්ක්ඩ්ඉන් පෝස්ට් හැදිලා නම් එතකොට ගොඩක් ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. එතකොට හැම ශේස්ත්‍රයකම වගේ මේක පාවිච්චි වෙන විදිය ගොඩක් ගැන හිතන්නේ. ඇත්තටම ඔය ගොඩක්ම ෆිසිකල් ජොබ් එකක් නෙමෙයි නෑ. අපි හිතමු ගඩොල් බිත්ති බඳින හරි කොන්ක්‍රීට් දානවා වගේ ඒ වැඩ නෙමෙයි නම් හැමෝන්ටම වගේ ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා මේ AI වලින්. එතකොට බිෂන් ඔබ හිතන පරිදි ලංකාව වගේ රටක් මේ නවෝත්පාදන ඉනෝවේෂන් එකේ කලාපීය වශයෙන් කේන්ද්‍රීය ස්ථානයක් වෙනවට හබ් එකක් වෙන්නට මොකද්ද අපේ තියෙනවනේ? මං හිතන්නේ ප්‍රතිපත්ති තියෙනවනේ ඒක දෙයක්. ඒ වගේම අපි මේ කතා කරන වටපිටාව නැත්නම් ඊකෝ සිස්ටම් එක මොනවද අපිට අවශ්‍ය දේවල්? ලංකාවේ R&D කරනවා නම් ස්පෙෂලි බැලුවොත් එහෙම R&D වලට යන වියදම කැපිටලයිස් කරන්න දෙන්නේ නැහැ මන් දන්න විදියට. එතකොට R&D යන වියදම වියදමක් හැටියට දාන්න ඕනේ. එතකොට ඒක අලාභයක් හැටියට පේනවා කියන එක තමයි මගේ තියෙන පටු දැනීමේ මන් දන්න විදිය. එතකොට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා ඉන්න කැමතිත් නැති ඒ පස්සේ හින්දා. මොකද ඒගොල්ලොන්ට කැපිටලයිස් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඒක කම්පැනි වැලියු එකට ඒක වැටෙනවා. මේ කම්පැනි එකට මෙච්චර විදං කරලා තියෙන R&D එකට එහෙනම් මේ කම්පැනි මෙච්චර වටිනාකමක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මං හිතන්නේ අන්න ඒ වගේ ස්ට්‍රක්චරල් චේන්ජස් තියෙනවානේ මේ මේ ආණ්ඩුවේ නීතිමය පැත්තෙන් වෙන්න දේවල්. ඒ ටික ඉස්සෙල්ලාම ඉවර කරගන්න ඕනේ. නැත්තම් ඒ වගේ තැන් වලින් අපි නිකන් බ්ලොක් වෙනවා. මොකද ටැලන්ට් එක මේ රටේ තියෙනවා. ටැලන්ට් එක ගොඩක් දැන් ලංකාවෙන් යන ප්‍රශ්නේ තිබුණාට අපි යුනිවර්සිටිස් වලින් සිස්ටම්ස් වලින් ග්‍රැජුවේට් වෙලා එන ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගෙන් මීට වඩා ප්‍රයෝජනය ගන්න ඊට වඩා හොඳ අලුත් තාක්ෂණය දිනු කරන්න ඕන නම් ඉන්වෙස්ටර්ස්ලා ගේන්න නැතුව කරන්න හරි අමාරුයි. මොකද
වෙන රටක අපිතු ඉන්දියාවේ ඩොලර් බිලියනයක් දාලා හදන ප්‍රඩක්ටයකුයි ලංකාවේ ඩොලර් මිලියනයක් දාලා හදන ප්‍රඩක්ට අතර වෙනසක් තියෙනවා. මොකද දාන්න පුළුවන් මිනිස්සු ගාන අඩුයි, වේදම් කරන්න පුළුවන් දේවල් අඩුයින්ද. ඉතින් අන්න එතන ඒ ගැප් එක හදාගන්න ඕනේ අපිට මේ ලෝකයේත් එක්ක හැපෙන්න ඕනේ නම්. ඔබ දකින පරිදි ඇම්බිෂන් මේ කලාපීය රටවල් වල ලංකාවට මේ නවෝත්පාදනය හරහා ආර්ථිකයට විශේෂයෙන්ම ගොඩාක්ම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් රටවල් මොකද්ද ඔබ දකින පරිදි? ඉන්දියාව අපි පැත්තකට තිබ්බොත් මම දන්න විදිහට බංග්ලාදේශයේ වුණත් සෑහෙන ලොකු දියුණුවක් තියෙනවා මේ දවස්වල ඔය ස්ටාර්ට්අප්ස් වලට. ෆිලිපීනේ බැලුවත් ඒ රටවල් වලත් ඔය මේ ස්ටාර්ට්අප්ස් වලට තියෙන තැන ගොඩක් වෙනස්. ඒගොල්ලෝ අර මේ ඒගොල්ලොන්ගේ කලාපීයේ තියෙන ඉකෝසිස්ටම් එක නැත්තම් මේ ග්‍රීන් එන්වාර්න්මන්ට් එක පාවිච්චි කළත් ඉන්වෙස්ටර්ස්ලා නැත්තම් වෙන රටවල් වල ස්ටාර්ට්අප් කරන කට්ටියත් ඒ රටවල් වලට ගෙන්න ගන්නවා. එහෙ කුඹුරියායක් ඉස්සරහා වැඩ කරගන්න පුළුවන්ද ඔෆිස් එක දාලා? එතකොට වෙන රටවල් වල කට්ටියත් කැමති ඒ රටට එන්න. ඒත් වීදමත් අඩුයි, ඒ වගේ ගොඩක් දේවල් ඉඳ. ඉතින් අපිත් බලන්න ඕනේ මේ වගේ විවිධ ක්‍රම වලින් කොහොමද මේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක තව අපි වැඩි දියුණු කරගන්නේ කියලා. මොකද එහෙම වුණොත් එහෙම අපිට පුළුවන් මේ අලුත් දැනුම තියෙන කට්ටියව ගෙන්න ගන්න. මොකද අර කොලැබරේෂන් කියන එක තමයි ආයිත් මෙතෙන් දෙන්නේ. අපි අපිට වෙන රටවල් වල කට්ටිය මෙහෙමල වැඩ කරනවා නම් ඒ හැය නිතර හම්බ වෙනවා නම් නිතර කතා බහ වෙනවා නම් ඒ කට්ටිය අතරත් ඉනෝවේෂන් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොලැබරේෂන් වලට ආසාව තියෙන්නත් ඕනේ, ඒකට බය නැති වෙන්නත් ඕනේ. එතකොට අපිට පුළුවන් මේ වගේ කලාපීය වශයෙන් අපිට මේක හොඳ කේන්ද්‍රයක් හබ් එකක් කරගන්න මේ ඉනෝවේෂන් වලට. විෂන් මේ තරුණ ව්‍යවසායක ඉන්නෝනේ යන් ඔන්ටර්ප්‍රනර්ස්ලා ස්ටාර්ට්අප්ස් කරන අයගේ ගොඩක් වෙලාවට කියන කාරණයක් තමයි මේ ඉවසිල්ලක් නැතිකම, දුරදිග හිතන්නේ නැතිකම. එතකොට මේ ඉක්මනින්ම වැලුවේෂන් එකක් වැඩි කරගෙන එක්සිට් එකක් වීම, ඇත්තටම ඒ වගේ ආකල්ප තියෙනවා කියලා ඔබ දකින්නවද? මගේ දැනට තියෙන මගේ එක්ස්පීරියන්ස් වල මම හිතනවා ස්ටාර්ට්අප් එකකට පටන් ගන්න කෙනෙක් එක්සිට් එක ගැනත් හිතන එක හොඳයි කියලා. මම එහෙම ඉස්සර හිතුන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඒකත් හොඳ දෙයක් කියලා. මොකද ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් එකගෙන එක ස්ටාර්ට්අප් එකක් කරනවා, ඒක එක්සිට් වෙනවා, ඊට පස්සේ ඒකෙන් තව දෙයකට යනවා. එහෙම ගොඩක් හොඳට දියුණු වෙච්ච කට්ටියත් ගොඩක් ඉන්නවා. හැබැයි ඒක අර කලබලයට කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් මොකක් හරි මැචුවර්ඩ් තැනකට එන්න ඕනේ, නැත්නම් ඒකේ වැලියුේෂන් එක එන අඩුවට එන්නේ. ඉතින් මැචුවර්ඩ් තැනකට එන්න ප්‍රොඩක්ට් එකේ හොඳ ඔපචුනිටීස් බලලා ඊට පස්සේ ඒකට අයිඩියාස් 50ක් විතර හිතලා ඊට පස්සේ ඒ අයිඩියා 51 අයිඩියා එකක් ඉස්සරහට ගෙනිල්ල ඒකට ප්‍රොටෝටයිප් එකක් හදලා නැත්නම් ඒක ටෙස්ට් කරන්න පුළුවන් එකක් හදලා ඊට පස්සේ ඒක තමන්ගේ යාළුවන්ට හරි වටේ ඉන්න කමියුනිටි එකට දීලා ඒකෙන් ෆීඩ්බැක් අරගෙන ප්‍රොඩක්ට් එක හදලා ඊට පස්සේ ප්‍රොඩක්ට් එක කාලයක් මොනිටර් කරාම තමයි ෆීඩ්බැක් අරගෙන කොහොමද මේක පාවිච්චි වෙන්නේ, ඇත්තට මේක පාවිච්චි කරන්න පුළුවන් දෙයක්ද, මිනිසුන්ට මොන වගේ පස්සද මේකෙන් එන්නේ කියන එකත් හදපු දෙයකට තමයි ලොකු වටිනාකමක් තියෙන්නේ. මොකද එතනින් ඉඳන් ඕන එක්කෙනෙක්ට සල්ලි දාලා මේක ව්‍යාප්ත කරන්න පුළුවන්, ස්කේල් කරන්න පුළුවන්. ඉතින් අන්න එතෙන්ට ගේන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මට අර යුනිවර්සිටි යනකොට මට දීපු එක අවවාදයක් තමයි, එක ප්‍රොෆෙසර් කෙනෙක් මොන ස්ටාර්ට්අප් එක හැදුවත් අවුරුදු 5ක් ලොකු කට්ටක් ගන්න ඕනේ කියලා. මං හිතනවා ඒක හරි කියලා. හැබැයි අවුරුදු 5ට වඩා මේ පස්සෙත් හරියන්නේ නැත්නම් එතන තියෙනවා මොකක් හරි ස්ට්‍රක්චරල් ප්‍රශ්නයක්. එතකොට ඒක තමන් ඒ වෙනකොට අර ඊගෝ එක හදාගන්න නැතුව තමන්ම හිතලා බලන්න ඕනේ මේක මේ මෙතනින් ඇයි එහෙට යන්නේ නැත්තේ, මොකක් හරි ප්‍රශ්නයක් හින්දාද කියලා. මොකද සමහර කාලවල අපි අවුරුදු 5ක් ටයිම් දාපු දෙයකින් අපි කැමති නෑ ඒකේ වැරදි හොයන්න, අපි කැමති නෑ ඒකේ වැරදි අහන්නත්. එතකොට අපිම ඒකේ හිර වෙලා ඒකේ ඉන්නට වඩා මං හිතන්නේ අපිට ඕපන් මයින්ඩඩ් වුණොත් තමයි මේ ප්‍රොඩක්ට් එකක් සක්සස්ෆුල්ලා එක්සිට් වෙලා හොඳ වැලියුේෂන් එකක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ සක්සස් කියන තැනදි සාර්ථකත්වය කියන තැනත් මං හිතන්නේ ගොඩාක් ව්‍යවසායකයන්ට ප්‍රෙෂර් පොයින්ට් එකක් විශාල. මොකද ඔබ දකින්න සාර්ථකත්වයේ නිර්ණායක මට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් කලාට දකිනවා මේ දුවන රේස් එකේ මිනිස්සු ඉන්නේ ව්‍යවසායකු ඉන්නේ සංසන්දනාත්මක ලෝකයක. මෙයා මේම කොහොමද කරේ, මටත් එහෙමනම් කරන්න පුළුවන්. මේක ගැටලුකාරී නෙවෙයිද විෂණු බිතන පරිදි ව්‍යවසායකයෙක් කැටියට? මෙහෙමයි, දැන් සමහරක් කියන්නේ ලංකාවේ හොඳ කම්පනීස් තියෙනවා මේ ඉන්වෙස්ට්මන්ට් ඇවිල්ලා ලොකු වැලියුේෂන් වලට ගියපු අපි මම දැන් ළඟදිත් මේ දැකලා තියෙනවා. එතකොට ඒවා ගොඩක් ඉන්ස්පිරේෂනල්. එතකොට නිකන් ඇඟට වදිනවා අර ඊයේ මැච් එක දින්නා වගේ අපිට නිකන්
හොඳයි ආපටත් මේක චාන්ස ඇත්තිනවා කියලා හිතෙනවා. හැබැයි ඒගොල්ලෝ එක්ක කම්පයා කරද්දි තමන් ඒ වගේම මාළුවෙක්ද ඊට වඩා පොඩිද ලොකුද කියලා හැඟීමක් එන්න ඕනි. මොකද නැත්තම් අපි හිතනවා අර මේ පළවෙනි ඉන්වෙස්ට පොඩි ගාණක් දීලා එන්න බැලුව බලනකොට අපි හිතනවා මේ අපිව මේ විකුණන්න මේ හදන්නේ පොඩි ගාණකට එන්න බලන්නේ. එතකොට අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ ඇත්තටම ඒ වැලියු එක හොඳයිද, අපිට ඒක නැතුව මොකද්ද කරන්න පුළුවන්, ඇතුව මොකද්ද කරන්න පුළුවන් කියලා. මොකද අපි හිතුවත්තේම කවවාරි ලක්ෂ 100ක් දාන්න ආපු කෙනෙක්ට අපි ආයිපාව 100 නෙමෙයි මම හොයන්නේ ලක්ෂ 1000ක් කියලා, අපිට ඒ 100ක් නැහැ. ඒ 100 හිඳ කරන්න පුළුවන් දේ ටිකක් නැතු වෙනවා. සමහරක් ඇට 100 මදි ඇති. ඒ වුණාට අපි එතෙන්දී අර ගොඩක් ඔලුවට ගන්න නරකයි මේ අරගෙල්ලෝ මෙච්චර හොයපින්ද මම මේ පොඩි ගානකටයි දෙන්නේ කියලා. මොකද එහෙම නැති වුණොත් එහෙනම් මේ ස්පීඩ් එක යන්න බෑ. මොකද මාර ඉක්මනට චේන්ජ් වෙන ලෝකයක් දැන් තියෙන්නේ. මාස 6ක් ඇතුළත අවුරුද්දක් ඇතුළත ලොකු වෙනසක් කරගන්න බැරි නම් ඒ ප්‍රොඩක්ට් එක සමහරකට අවුරුද්දකින් පස්සේ වැඩකුත් නැති වෙන තැනකට යනවා. ගොඩක් වෙලාවට විශේෂයෙන් ඔබ දැකලත් ඇති ඔබේ අත්දැකීම් එක්ක ලංකාවේ විශේෂයෙන්ම සුළුහා ශුද්‍රහා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩක් බයයි මේ හිමිකාර ප්‍රාග්ධනයට ඉක්විටි කැපිටලකට. ගොඩක් වෙලාවට බලන්නේ ණයක් අරගෙන කාගෙන් හරි ඒ ණය ගෙවාගෙන යන්න කැමති. හැබැයි අපි දන්නවා ණය කියන දේ හිමිකාර ප්‍රාග්ධනයට වඩා අපි හිතමු කොස්ට් එකක් හරි වියදමක් හැටියට ගත්තොත් එහෙම අඩුයි. හැබැයි හිමිකාර ප්‍රාග්ධනයක් එනවා කියන්නේම එතන ලොකු වාසියක් තියෙනවා. මොකද ව්‍යාපාරය යම්කිසි තැනකට එනකන් ඔබ ඒ ණය ගෙවන්න ඕනේ නැහැ. ඒ අවදානමත් බෙදිලා යනවා. මෙතන මේ ප්‍රශ්නේ කොයි වදුද මේ විශේෂ ඔබ හිතන විදියට? මම මගේ තියෙන ලිමිටඩ් එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නම්, සමහරක් වෙලාවට අපි හිමිකාර අපි ෂෙයාර් හෝල්ඩින් එකක් නැත්නම් ප්‍රාග්ධනයක් දෙනවා නම් කාට හරි ඒ දෙන කෙනා හින්දම තියෙනවා ලොකු වටිනාකමක්. කොයි වගේ පුද්ගලෙද්ද කියන එක. පුද්ගලෙද්ද කියලා ඔයා තව බැංකු පද්ධතියක ඉහළම කෙනා වෙන්න පුළුවන්. නැත්නම් එයා හින්දා තව එන්න පුළුවන් බිස්නස් ප්‍රමාණයක් හැදෙන්න පුළුවන්. එතකොට ඒ වටිනාකම මිල කරන්න බැරි වෙනවා සමහරක් විට. එතකොට ඒ දෙන 100ට 15 හරි 30 හරි මොකක් හරි නම්බරේ ඒකේ වටිනාකම අර ණයකින් කියන එකකින් ගන්න අමාරුයි. ඊට පස්සේ වෙන මිනිස්සුත් දකින්නටත් අපි කියනකොට අපේ බෝඩ් මෙම්බර් කෙනෙක් මේ මෙයා. එතකොට ඒගොල්ලොත් හිතනවා එහෙනම් මේක ටිකක් හොඳ කම්පැනික් වෙන්න ඕනේ. මේක ඇත්තටම ප්‍රොඩක්ට් එක බොරුවක් නෙමෙයි, මේක හොඳ එකක් වෙන්න ඕනේ. මමත් මේක ගැන අහලා බලන්නම් කියන තැනකට එන්න පුළුවන්. ඉතින් අන්න ඒ කෙනාගේ වටිනාකම බලීම ගොඩක් වටිනවා. ඊට පස්සේ ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එකත් හම්බ වෙනවනේ. ඒගොල්ලෝ දන්නවා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කාටද කතා කරන්න ඕනේ. අපි හිතමු කස්ටම් එකේ බඩුවක් ඉර වෙලා නම් කාටද උදව්වක් ගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝගේ ආයතනයේ මම මෙයාට කියලා ඔක කරලා දෙන්න. අන්නේ ඒ වටිනාකම ලංකාවේ ගොඩක් තියෙනවා. මොකද ලංකාවේ වැඩ කෙරෙන්නේ කෙනෙක් දන්න හින්දානේ. ඔව් ජාලේ හින්දා. දන්න නැත්නම් අපි ඔෆිස් එකට ගිය ගමන් අපිට වැඩේ කරලා දෙන තැනක් නෙමෙයිනේ මේක. අපි නිය රියැලිටි එක බැලුවොත් එහෙම. ඉතින් අපි අර දන්න ජාලේ වැඩි කිරීමට මේ ප්‍රාග්ධනය දෙන කෙනා ගොඩක් උදව් වෙන්න පුළුවන්. ඔව් මොකද ඒ ඔය ප්‍රාග්ධනෙත් එක්ක කියන තව කතාවක් තමයි විශේෂයෙන්ම තාක්ෂණයේ පිළිබඳ ඉන්න ව්‍යවසායකයන්. ගොඩක් තාක්ෂණය ගැන දන්නවා. ඒගොල්ලන්ගේ කුසලතා ගොඩක් තියෙනවා. හැබැයි මේ ගිනුම්කරණයට ෆයිනෑන්ස් සයිඩ් එකට පොඩ්ඩක් තියෙන කුසලතාවයන් අඩුයි. ඔබ දකින පරිදි තාක්ෂණය පිළිබඳව නවෝත්පාදනය පිළිබඳව හමා යන ව්‍යවසායකෙක්ට මේ අවශ්‍ය ගිනුම්කරණය පිළිබඳව ෆයිනෑන්ස් පිළිබඳව මූල්‍ය සම්බන්ධව කොතරම් දැනුමක් අවශ්‍යද? ඇත්තරම කියන්නේ මේ ගිය අවුරුදු දෙකෙත් මම ඉගෙන ගත්ත ලොකුම ඉගෙනීම තමයි මටත් ඔය මේ තාක්ෂණයට අමතරව තියෙන දැනුම මගේ ගොඩක්ම අඩුයි කියලා. හැබැයි මං හිතන් හිටියේ මං දන්නවා කියලා. එතකොට එතන ලොකු අඩුපාඩුවක් මගෙත් තිබුණා. මම මේ ගිය අවුරුද්දේ මම මේ ලංකාවේ ඔය සයිරස් එකෙන් කරන වැඩවල අපි එකතු වෙච්ච කට්ටිය බැලුවම ඒගොල්ලෝ මේ කල්පනාකරණය ගිනුම් ඊට පස්සේ ඔය මේ ඒකත් එක්ක එන ෆයිනෑන්සින් කියයි නැත්තම් ඔය වගේ ගොඩක් දේවල් වල ලොකු දැනුමක් තියෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක තැනකට ගිහිල්ලා මීටිමකට ඉඳගත්තම මාර සැහැල්ලුවක් දැනෙන්නේ. මොකද ඒගොල්ලෝ ඒ මුළු අංශෙම කව ගන්නවා. අපිට තියෙන්නේ මේ ටෙක්නොලොජි කියන පොඩි කෑල්ල කරන්න විතරයි. ඔව්. ඊට පස්සේ මම ඉගෙන ගත්ත අනිත් දේ තමයි මේ 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 ලොකු කම්පනියක් හදනවා නම් හරි ප්‍රොඩක්ට් එකක් ලෝකෙට ගෙනියනවා නම් මේ තාක්ෂණය කියන එක ඉස්සෙල්ලා ගොඩක් ලොකු වැඩක්. හැබැයි ඒක අන්තිමේ දෙනකොට එච්චරම ලොකු වැඩක් නෙමෙයි. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා මේ වටේ.
කොහොද මේ හදන්නේ, කොහොද මේ විකුණන්නේ, කොහොමද මාර්කටිං කරන්නේ, සේල්ස් කරන්නේ, ඩිජිටල් මාර්කටිං කොහොමද කරන්නේ, වෙබ්සයිට් එක කොහොමද මේවත් එක්ක ලයින් වෙන්නේ, SEO කොහොමද කරන්නේ. ඉතින් අර අදපු ප්‍රොඩක්ට් එකේ වටිනාකම අපි මුලින් හිතුවට මේක තමයි මම තමයි මේකේ පොර, මේක තමයි 90%ක් විතරම වෙන්න ඕනේ කියලා. ඇත්තටම වැඩේ බලනකොට මේක 30%කට වගේ දැන් අඩු වෙලා තියෙන්නේ. අර ඉතුරු ටික තමයි මේකේ අමාරු කෑල්ල. ඉතින් මේක මේ තාක්ෂණය කරන කට්ටිය බලන්න ඕනේ. මම හිතන්නේ එකතු වෙද්දි කට්ටියක් එකතු වෙද්දි තාක්ෂණයම කට්ටිය නැතුව පිට කට්ටියත් එකතු කරගන්න ඕනේ මුලින්ම. මොකද එතකොට තමයි ගොඩක් හොඳට කම්පැනි එකක් නැත්තම් ප්‍රොඩක්ට් එකක් ඩිවලොප් කරන්න පුළුවන්. ඉතින් ඒ පැත්තේ මම ලොකු ඉගෙනීමක් ලැබුවා මේ ගිය අවුරුද්දෙන්. මම හිතන්නේ ඉතාම වැදගත් දෙයක් විශේෂම බොහොමත්ම සූතිවන්ත වෙනවා ඒ නිහතමානීව ඒ කියපු දෙයට. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න විශේෂයෙන්ම තාරුණ්‍යයට ඉතා මහඟු පාඩමක් තියෙනවා. ඔබ කොතරම් කුසලතා තිබ්බත් මං හිතන්නේ ඔබේ ජීවිතයේ අන්තිම දවස වෙනකන් ඔබට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. අනික ව්‍යාපාර කියන දේවල් ගොඩක් වෙනස් වෙනවා නේ. අපි දැන් ඉන්නේ අවිනිශ්චිත ලෝකයක. එතකොට අපි පැන්ඩමික් එකට කලින් තිබ්බ ලෝකේ නෙමෙයි අද තියෙන්නේ. එතකොට මේ කුසලතා දිගින් දිගට වර්ධනය කිරීමට කන්ටිනියුස්ලි ඩෙවලොප් කරන්න ආසාවක් තියෙන්න ඕනේ. ඒක ටිකක් අඩුපාඩුවක් හැටියට මම දකිනවා මේ ලංකාවේ තරුණය. මොකද ගොඩක් වෙලාවට අර ක්වොලිෆිකේෂන් එක සහතිකේ පසුපස හමා යන අදහසක් තිබ්බට කුසලතා වර්ධනය කිරීම පිළිබඳව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විශේෂ මම ආසයි එතනටම එන්න ඔය ප්‍රශ්නෙට. ඔබ කාවහරි රෙක්‍රූට් කරද්දි ඔබ බලන්නේ ක්වොලිෆිකේෂන් එකද කුසලතාවද? ඇත්තටම මම බලන්නේ මේ අපි තුම යුනිවර්සිටි ළමයෙක් අපි හොයනවා කියලා යුනිවර්සිටි එකෙන් පිට කරපු ප්‍රොජෙක්ට් මොනවද කියලා. ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ මොනවද ඔයා කරන්නේ. මොකද එතකොට අපිට බලන්න පුළුවන් මෙයාට ඇත්තටම මේ ඇඟේ තියෙන එක්කෙනෙක්ද කියලා. නැත්තම් සමහරක් විට ගොඩක් වෙලාවට බැලුවොත් එහෙම ඇත්ත කියනවා නම් යුනිවර්සිටි වල ප්‍රොජෙක්ට් වල ගොඩක් කට්ටිය එකතු වෙලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඒක සමාර්කට ගිය අවුරුද්දේ කරපු ප්‍රොජෙක්ට් එකේ තව පියවරක් තමයි මේ අවුරුද්දේ වෙන්නේ. එතකොට ප්‍රොජෙක්ට් එක විතරක් අහලා ඒ ළමයාගෙන් අහනවනම් ඔයා මොනවද කරේ කියලා ඒ ප්‍රොජෙක්ට් එකෙන් විතරක් අයිඩියා එකක් ගන්න බෑ. එයා කොච්චර මේකට දැනුමක් හරි මහන්සියක් හරි දෙයක් කැප වුණාද කියලා. හැබැයි අර ප්‍රශ්නේ අහුවම ඔයා ඒකට පිටින් මොනවද කරේ? එතකොට මොනවාරි පෙන්නන්න බෑ, මොනවාරි කියන්න ඕනේ. සමහරක් ළම ඉන්නවා මම මේ වීකෙන්ඩ් එකේ ගෙදර සෝලා එකට මෙහෙම සිස්ටම් එකක් ඇදුවා. එතකොට ඉබේ ලයිට් නිවෙනවා, ගේට් වැරෙනවා, මොකක් හරි වැඩක්. එතකොට ටිකක් ඇස් ඇරෙනවා. මෙයා ටිකක් වැඩක් කරන්න පුළුවන් කෙනෙක්, දන්න කෙනෙක්, දේවල් ට්‍රයි කරලා බලන්න කැමති කෙනෙක්. අන්න හරි, ඔව්. ඉතින් අන්න ඕක තමයි මම නම් ගොඩක්ම බලන්නේ. නැත්තම් GPA එකවත් කොහෙන්ද මොන යුනිවර්සිටි එකෙන්ද කියන එකවත් ඇත්තරම ලොකු වැදගත්කමක් නෑ ඇත්තරම. මොකද මගේ තියෙන එක්ස්පීරියන්ස් එකෙන් ලංකාවේ තියෙන හොඳම යුනිවර්සිටි වලින් ආපු ළමයින්ට වඩා හොඳට වැඩ කරලා තියෙනවා පිටිසරම තියෙන යුනිවර්සිටි වලින් ආපු ළමයි. ඉතින් ඒගොල්ලොත් එක්ක එතකොට වෙනස තියෙන්නේ අර මේ හෑන්ඩ්ස් ඔන් කොච්චර දේවල් ට්‍රයි කරලා බලලා තියෙනවාද කියලා. අවසාන වශයෙන් අභිෂාන් මං හිතන්නේ ඉතා හරවත් කතාබහක් අද අපි නවෝත්පාදනය ගැන කතා කරා, ව්‍යවසායකත්වය ගැන කතා කරා, R&D ගැන කතා කරා. අවසාන වශයෙන් 2024-25 සෑහෙන ශිෂ්‍යන් ගණනාවක් A-level කළා අවුට් වෙයි. එතකොට මේගොල්ලන්ගේ දැන් ඊළඟ පියවර වෙන්න ඕනේ රයිට්. මම මොන ශාස්ත්‍රයට දන්නේ, මොන රැකියාවද කරන්න ඕනේ, මොකද්ද ඉල්ලුම, ලෝකයේ ගෝලීය ඉල්ලුම මොකද්ද? එතකොට ඔබ දකින පරිදි විශේෂයෙන්ම මේ ඉනොවේෂන් සයිඩ් එකේ ගොඩාක් කාලයක් අප කරන පුද්ගලෙක් හැටියට විශ්. ඊළඟ අවුරුදු 5-10 අතර මොන වගේ රැකිය අවස්ථා තියෙයිද? මොන වගේ කුසලතාවලට වැඩි ඉල්ලුමක් තියෙද ඔබ හිතන පරිදි? මගේ මේ ගැන තියෙන දැනුම ටිකක් පටු වෙන්න පුළුවන්. ඇත්තටම මම හිතනවා AI කියන එක තව ගොඩක් දියුණු වෙයි කියලා ළඟ අවුරුදු 4-5 දෙක නවත්තන්නත් අමාරු වෙයි. නීතිමය විදිහට ලොකු රටවල් වල නැවතුනොත් තමයි, නැත්නම් මම හිතන්නේ ටෙක්නොලොජි එක පැත්තෙන් මේක සෑහෙන ගමනක් කියයි. එතකොට AI හින්දා අපි දැන් මේ ලෝකෙ දිහා බලන දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි අන්න ඒක ප්‍රෙඩික්ට් කරගන්න පුළුවන් නම් තමයි මම හිතන්නේ next අවුරුදු 4-5 මොනව තැන්වලද හොඳම රැකියාව ටික තියෙන්නේ, නැත්නම් මොන තැන්වලද වැඩිම ඉල්ලුමක් වටිනාකමක් තියෙන්නේ, තමයි හොඳම සැලරි එකක් දෙන්නේ කියන ප්‍රශ්නවලට උත්තර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉනෝවේටර් කෙනෙක්ට මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද එන අවුරුදු 4-5 හොඳටම හදාගන්න පුළුවන් කියන එක එන්නේත් ওই පැත්තෙන් තමයි.
එතකොට අපි බැලුවොත් එහෙම AI හින්දා දැන් AI දුවන්න අපිට ඕන සිලිකන් චිප් ටික හදන්නේ NVIDIA එකෙන් ගොඩක් ඒවා. එතකොට NVIDIA එක තමයි දැන් ලෝකේ තියෙන වටිනාම කම්පැනි වුණා. එතකොට ඒ ඔය යන ගමනක එක්කෙනෙක් එයා. එතකොට ඒ වගේම තව කට්ටිය දැන් ඔය ගමනට එකතු වෙයි. එතකොට රොබොටික්ස් කියන ඒවා AI හින්දා ගොඩ ලොකු ගමනක් යයි. software උනත් AI සම්බන්ධ software වලින් සෑහෙන ගමනක් යන්න පුළුවන්. AI හින්ද නැති වෙන ජොබ් ටිකුත් තියෙනවා. අපි එතකොට ඒ ටිකත් ඔළුවේ තියාගන්න ඕනේ. අපේ අම්මා හරි තාත්තා හරි නැත්නම් අක්කා හරි මේක කරාට මේක අවුරුදු 4-5කින් ලොකු වැඩක් නොවෙන්න පුළුවන්. එතකොට අපි ඒක කොහොමද ප්‍රෙඩික් කරන්න කියලා. ඉතින් මං හිතනවා මේ අපි අර මේ ස්ටීම් එන්ජින් හදපු දවස්වල නැත්නම් ඊට පස්සේ ඒකෙන් ඩීසල් එන්ජින් ආපු දවස්වල නැත්නම් ලයිට් බල්බ් එක හදපු දවස්වල ලොකු වෙනසක් වෙන්නේ නැති නේ ඒ දවස්වල ලෝකේ. ඉතින් අන්න ඒ වගේ තැනක් තමයි මේ AI කියන්නේ. ඉතින් අන්න ඒ වගේ බලලා මං හිතනවා අපි පොඩ්ඩක් ඒ පැත්තෙන් ටිකක් වැඩිපුර වෙලාව දැම්මොත් එහෙම කෙනෙකුට හිතා ගන්න පුළුවන් වෙයි තමන් මොනවා කරොත්ද වටින මට්ටමකම තියෙන්නේ කියලා. හැබැයි මං කියන්නේ මොනවා කරත් තමන් සතුට දෙයක් කරන්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැ තමන්ටත් අවුරුදු දෙක තුනක එපා වෙනවා ජීවිතේ වටිනාකමකුත් නැහැ. කරන දේෙන් තව කෙනෙකුට උදව්වක් වෙනවා නම් මං හිතන්නේ ඒකෙන් එන වටිනාකම තමයි නිම කරන්නත් බැරි. මං ආසේ ඔය කියපු ඉඳම විශන් තව එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. එතකොට දැන් අපි යන ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි දන්නවා විශ්වවිද්‍යාලයකට යනවනම් ඒක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන් පෞද්ගලිකයක් වෙන්න පුළුවන් අවුරුදු 3-4 අතර ඔබ කැප වෙන්න ඕනේ ඒ ක්වොලිෆිකේෂන් එක සුදුසුකම් ලබා ගන්න. එතකොට මේ තරඟකාරී ලෝකේ ගොඩාක් වෙලාවට අපි ඇහෙන දෙයක් තමයි අපිට ඇටිටියුඩ් එකයි ස්කිල් එකයි දිනවනම් අපි ඒගොල්ලන්ව රෙක්‍රූට් කරනවා. එතකොට සාමාන්‍ය තරුණෙක් හැටියට ශිෂ්‍යෙක් හැටියට අවුරුදු 4ක්ම සුදුසුකමකට කාලය කැප කරනවද? එහෙම නැත්නම් තමාගේ ශෛලිය තමාගේ තියෙන නිපුණතා වර්ධනය කරලා ව්‍යාපාර ස්ථානයකට ඇවිල්ලා කම්පැනි එකට ඇවිල්ලා ඒක එක්ස්පීරියන්ස් එක ලබා ගන්නවද කියන තැනට ආවොත් එම මේක ටිකක් අර්බුදකාරී ප්‍රශ්නයක්. ඔබ හිතන්නේ ට්‍රෙන්ඩ් එක කොයි පැත්තටයිද? මොකද දෙපැත්තක් තියෙනවා. ඉල්ලුම සැපීමනේ. එතකොට ඉල්ලන්නේ කොයි වගේ පුද්ගලයන්ද කියන එකෙන් තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. ඇත්තටම දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ලංකාවේ සොෆ්ට්වෙයාර් කම්පනීස් එහෙම බැලුවොත් එහෙම මම මේ ටෙක්නිකල් සයිඩ් එකේ ඉඳන් අපන් ඒව තමයි උදාහරණ ටික කඩලා තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය පිටරට යන හින්දා රස්සාවලට කට්ටිය හොයාගන්න අමාරු හින්දා මේ කම්පනිත් ගොඩක් තියෙනකොට කම්පිටිෂන් එකට බෙදෙන හින්දා කම්පනි වලින්ම කරනවා කෝස් එකක්. skills development course. skills development. එතකොට යුනිවර්සිටි යන්නේ නැතුව එතෙන්ට යනවා. ගිහිල්ලා ඒකේ අවුරුදු දෙක තුනකින් ඒගොල්ලෝ ප්‍රොමිස් වෙනවා අපි ඔයගේ මේකෙම රැකියාවක් දෙනවා කියලා. මම මේක දකින්න ඇංගල් දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද ඒ කම්පැනියට ඒ කරන කෝස් එකෙන් වටිනාකමක් තිබුණට ඔයා එතන මුළු ජීවිත කාලෙම ඉන්න ප්ලෑන් එකක් නැත්තම් වෙන තැන් වලට ඒ කෝස් එකේ වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ මාරු වෙන්න පුළුවන්ද කියන එක තියෙන ප්‍රශ්නයක්. ඊට වඩා අපි අර ආණ්ඩුවේ හරි ප්‍රයිවට් යුනිවර්සිටි එකට ගියොත් අර ට්‍රැඩිෂනල් නොලෙජ් එකයි ඩිග්‍රී එකයි තියෙන හින්දා තියෙන අඩුපාඩු වගේකුත් තියෙනවා. එතකොට ඒකේ අර අලුතෙන් වෙන AI කතා වෙනුනේ නැති වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය කෝසස් ටික වුණා විතරයි කෙරෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අලුත් දේවල් ඉගෙනීමේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. හැබැයි ඕන තැනකට යන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න පුළුවන්. මොකද ඔයාට ඇත්තටම ඩිග්‍රී එකක් තියෙන හින්දා. එතකොට ඔන්න ඔය දෙකේ බැලන්ස් එක තමයි තියෙන්න ඕනේ. හැබැයි මම හිතනවා අපි සාමාන්‍යයෙන් අපි යුනිවර්සිටි යන ළමයි බැලුවොත් එහෙම ඒගොල්ලෝ යුනිවර්සිටි යන කාලේ වෙන අතිරේක වැඩ ගොඩාක් අඩුයි. බැලුවොත් එහෙම මුකුත්ම වෙන දෙයක් කරන්නේ ඒ ක්ලාස් ටිකට යනවා ඊට පස්සේ ට්‍රිප් ටිකක් යනවා ෆුල් ජොලියේ ඉන්නවා. ඔව්. ඒක මහන්සි වෙනවා තමයි. උනාට අර ට්‍රෙන්ඩ් එක තියෙනවා. ඉතින් මම හිතනවා මේ දැන් මම යුනිවර්සිටි යන කාලේ යුනිවර්සිටි එකේ ක්ලාස් වලට වඩා මම කරේ වෙන වැඩ. බාහිරවද? ඔව්. ඇත්තටම මේ සල්ලි නැති හින්දා මම කැන්ටින් එක වැඩ කරන කාලෙත් යුනිවර්සිටි යන වලට වඩා වැඩි. ඉතින් ඒ වගේ පුළුවන් නම් ටයිම් එක යුනිවර්සිටි යන ගමන්ම දාගන්න. වෙන දේවල් බලන්න වෙන කෝස් එකක් කරන්න පුළුවන් ඔන්ලයින් කෝස් තියෙනවා. වෙන තැනක ඉන්ටර්න්ෂිප් එකක් ගන්න පුළුවන් යුනිවර්සිටි යන ගමන්. ඉතින් ඔන්න ඔය වගේ විවිධ විදියකට මේ ඇඟ ඔළුව කියන එක පුරව ගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ එතන තමයි වටිනාකම තියෙන්නේ. ගෞතම සූතිය අද අපිත් එක්ක සෙනසුරාදා උදෑසන ප්‍රෝග්‍රෑම් එකේ සහභාගී වුණේ ආචාර්ය බීෂාන් කුලපාල. ඔහු
වත්මන් ප්‍රධාන විධායක නිලධාරිතුමා සයිරස් ඊ විචාජස් ආයතනයේ බොහොමත්ම ස්තුති භීෂණ අපේ ආරාධනය පිළි අරගෙන අද ඉතාමත්ම හරවත් නවෝත්පාදනය ගැන විශේෂයෙන්ම ඒ වගේම විශේෂකත්වය ඒ වගේම තාරුණ්‍යයට මහඟු ඔබේ අත්දැකීම් එක්ක මහඟු පඩිවිඩ කීපයක් ලබා දුනා. බොහොමත්ම ස්තුතියි. ස්තුතියි මාව ගෙන්නවට.